ආයුබෝවන් අද අපේ පාඩම තමයි වමට හා දකුණට හැරුණු වාර ගණන සෙවි අද අපේ පාඩම වමට හා දකුණට හැරුණු වාර ගණන සෙවි මේකදී අපි ඉගෙන ගන්න කොහොමද වම හා දකුණ සෙවා ගන්න මේක තමයි වැදගත්ම දේ හරි නේද ඒකට වම හා දකුණ අපි ඉන්න තැන අනුව වෙනස් වෙනවා දැන් හිතලා බලනකොට හිතලා බලුවොත් මේ මගේ දකුණ මත सरल ඉස්සෙල්ලම ප්‍රධාන දිශා හතර ගහන ප්‍රධාන දිශා උතුර නැගෙනහිර දකුණ බස්නාහිර ඉස්සෙල්ලම ගන්න ඕන ප්‍රධාන දිශා හතර ගහන ඊට පස්සේ ඔබ ඉරේසර් කෑල්ල ගන්න මකන කෑල්ල අරගෙන එහෙම නැත්නම් පොඩි කොළ කෑල්ල චුටි ඍජු කෝණාශ්‍රාකාර කොළ කෑල්ල කඩාගෙන एक मेन मेहम मेन मेह विधिये रूपया कर रूपया अदगर्तन पासे मेहम रूपया अदगर्तन पासे मेह रूपे नेगिनी ही बैठता तो उमदा अदर तेरुंगान में करने नेगिनी ही बैठता तो उमदा ඔළුව දාගෙන පල්ලෙහ දකුණු අත පැත්තේ තියෙන්නේ දකුණු පල්ලෙහ දකුණු අත පැත්තේ තියෙන්නේ දකුණු එහෙමනම් උඩ තියෙන්නේ ඉතිරිපැත්ත දකුණයි වමයි ඒක වම් දකුණේ තියෙන්නේ දකුණ උතුරේ තියෙන්නේ වම් නැගෙනහිර පැත්ත ඔළුව දාගෙන මිනිස් රූපයක් හදගන්න මේක ඉරසය කියන ගන්න ඇඳගෙන මේක තියාගන්න ලබ. දැන් මේකෙන් තමයි ගාන හදන්නේ. අපි යමු මේ මොන විදිහේ ගණන් දෙන්නේ? ඔන්න බලන්න සරලව බහර. මේ වගේ ගණන් ඔබ දැකලාද? ප්‍රශ්නේ අහන්නේ වමට හා දකුණට හැරුණු වාර ගන්න පිළිවෙලින් නම් කරන්න. දැන් මෙහෙම එකේ එකපාරට හොයාගන්න අමාරු. ගාන වැරදීමේ හැකියාව වැඩි. අපි එතකොටයි අන්න අපේ ඉරසයකේ තියෙනවා වම දකුණ මාක් කරපු කොලේ ඉරසය කැල්ල ගත්තා හරිද අපේ ඉරසය කැල්ල ගත්තා එහෙම නැත්නම් අර කොල කැල්ල ගත්තා දැන් යවන්න මේක දිගු මෙන්න මෙයා මෙයා ඊට වැඩිය පොඩි වේග මෙහෙම යා හැරෙනවා මේ පැත්තට හැරෙන්නේ උඩට උඩට හැරෙන්න උඩ උඩ තියෙන්නේ වම මෙතනින් දාගත්ත වම හරි නේද ඊට පස්සේ ඊට පස්සේ අපි හිතනවා න්යා යනවා මෙහෙම උඩ ගිල හැරෙනවා පල්ලෙහාට හැරෙනවා පල්ලෙහාට හැරෙනවා පල්ලෙහාට හැරෙනවා ඒ කියන්නේ මෙතන දකුණ මෙහෙම යන හැරෙන්නේ පල්ලෙහාට හැරෙන්නේ පල්ලෙහාට මෙතනින් පල්ලෙහාට මෙහෙම ගිහිල්ලා පල්ලෙහාට හැරෙනවා මේක දකුණ බලන්න මෙහෙම යන හැරෙන්නේ උඩහට හැරෙන්නේ උඩහට හැරෙන්නේ මෙතන එතකොට වමට දෙකයි දකුණට දෙකයි හැරෙන වාර අවස්ථාවක් තේරෙනවද තව එක ගානක් හදමු මෙන්න වමහා දකුණු රූප හරිද මේ රූපේ ගත හැටි මතකනේ මෙහෙම දිශා හතර ගහලා නැගිනීර පැත්ත දාලා මෙහෙම දැම්මා ඔළුව මේ පැත්තට දැම්මා දකුණු අත පැත්තේ තමයි දකුණ උතුරු පැත්තේ තමයි වම මේ කොලේ ගන්න මෙහෙම ගියා හරිද මේ අත යවන්නේ මේක පොඩිද පොඩි මේක මිටඩි පොඩි හරිද මම මේ ඔබට පෙන්නන්න තමයි ලොකුවට ගත්තේ මෙහෙම අරගෙන පල්ලෙහාට හැරේ පල්ලෙහාට හැරේ පල්ලෙහාට දකුණ මෙහෙම යන උඩහට හැරේ උඩහට වම මෙහෙම යන උඩහට හැරේ උඩහට දැන් මෙහෙම ගියා පල්ලෙහාට හැරෙන්න දකුණ මෙහෙම ගියා උඩහට හැරෙන්න වම
මෙහෙම ගියා උඩට හැරෙන්න උඩට වම මෙහෙම ගියා පල්ලෙහාට හැරෙන්න මෙතනින් ගිහලා පල්ලෙහාට හැරෙන්න දකුණු මෙහෙම ගියා පල්ලෙහාට හැරෙන්න දකුණු මෙහෙම ගියා ආප උඩට හැරෙන්න මේ මෙහෙම ගිහිල්ලා උඩට හැරෙන්න වම දකුණට තියෙනවා 1යි 2යි 3යි වමට 1යි 2යි 3යි වමටත් 3යි හරි මේ විදිය ගණන් නිරන්තරයෙන් වෙනවා අපි යමු 2020 අවුරුද්ද ගැටලුව මේ 2020 අවුරුද්ද ගැටලුව හරි නේද මේක අහන්නේ බයිසිකල් පාපදි කරුවේ මේ ගමන් මාර්ගයේ දී කියන්න ගිහිල්ලා ආරම්භක ස්ථානේ මේ ආරම්භයේ මෙතන ආරම්භයේ ආරම්භයේ දක්වා පැමිණෙන්න වමට හා දකුණට හැරුණු වාර ගන්න කොපමණ ආරම්භයේ දක්වා එන්න වමට හා දකුණට හැරුණු වාර ගන්න කොපමණ අන්න මේ රූපේ තියෙනවා නම් මේ ගාන හදන එක හරිම ලේසි ඉරසක ඇල්ල මේක දිගේ යවන එක විතරයි තියෙන්නේ අර ඔබ කපාගත්ත පොඩි කොලක ඇල්ල මේක දිගේ යවන එක විතරයි තියෙන්නේ ඔන්න බලන්න යවන විදිහ ඉස්සෙල්ල මෙතනින් පටන් ගන්නවා මේක ආන මේ 2020 ළමයින්ට වැරදිච්ච තැන තමයි ආරම්භය තියෙන්නේ මෙතන මෙතන නේද හරිද ආරම්භය මෙතන තියෙන්නේ 2020 ළමයින්ට වැරදිච්ච තැන එතන මේක ගියා වෙන මොකද ගිහිලා හරුණ පල්ලිය ඒ කියන්නේ මෙතන ගිහිල්ලා හැරෙන්න යකට මෙතන දකුණ මෙහෙම යනවා දැන් මෙහෙම යනවා ගිහිල්ලා හැරෙන්න උඩහට හැරෙන්න උඩහට හැරෙන්න වම මෙහෙම ගිහිල්ලා හැරෙන්න පල්ලෙහාට දකුණ මෙහෙම ගිහිල්ලා හැරෙන්න පල්ලෙහාට මෙහෙම ගිහිල්ලා හැරෙන්න පල්ලෙහාට පල්ලෙහාටින් දකුණ මෙහෙම යනවා ගිහිල්ලා හැරෙන්න මෙහෙම ඉන්න දකුණට පැත්තට හැරෙන්න දකුණට හැරෙන්න මෙහෙම ගිහිල්ලා හැරෙන්න මේ අතට දකුණ මෙහෙම යනවා හරිද දැන් බලන්න මෙහෙම යනවා මේ අතට යන්නේ ගිහිල්ලා මෙන්න බලන්න හැරෙන්නේ මේක මේ රූපේ තියෙන්න ඕන නැත්නම් වරදිනවා මෙතින් හැරෙන්නේ මේ අතට දකුණට අවස්ථා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි දකුණට 5යි වමට 1යි දකුණට 5යි වමට 1යි හරි නේද right දැන් ඔබ කල යුත්තේ මේ වමට හා දකුණට හැරුණු ගැටලු අසුගි විභාග ප්‍රශ්න පත්‍ර වලින් අරගෙන නවත නවත තීරණ එක තමයි වැදගත්ම දේ. එමනම් බොහොමත් ස්තුතියි අපි ඊළඟ වීඩියෝ එකේදී නැවතත් අමතක